अम्मा मरे कतार दे रहे थे। Yes, come and have a seat, please, Samadhi. Samadhi, आपको यार टेंड के लिए सातुरु दाय का आरंचिया किया। Oh, बहुत में सातुरु दाय का आरंचिया किया। लाभने मासे फालेविंदा इंदला मांगवाड़े रॉयल फूड कंपनी के बार देना। From that day onwards, you are going to be the managing director of our company. ඒවා කියලා කවක කිමක් මට බාර ගන්න බෑ ඕනම නම් මට පුළුවන් මැනේජර් පෝස්ට් එකක් බාර ගන්න ඔයා බය වෙන්න එපා ඔයාට කම්පැනි එක බාර දුන්නා කියලා මං අයින් වෙන්නේ නැහැ මම ඔයාට සපෝට් කරනවා බෑ 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 මට ඒක කරන්න බෑ මගේ නිදහස එහෙම පිටින්ම නැති වෙනවා මාව හිර වෙනවා මට ඒක බාර ගන්න බෑ නොන්සන්ස් මොකක්ද මේ නිදහසක් ගැන කතා කරන්නේ සමාධි this is your company हेलो समाधि अब मना तो कर आठ एक पार्ट मत को अद हवस हर मगेना हम ऐति एक पार्ट गिदरी बेरीवे अलमे अद टिकट कपल गिदरी ना अभी पुल अंक मत तीन प्रश्न अट्ला हर अभी हम बाय अके वा ताम लेस्ती उन्ने द दें वा क्यों वने देलोलू गई ने ना उठी रा हेटे देलोलू दिए ना अभी हेटे आ माँ आधा आवश्यक रानू को माँ ये ते गमना क्या आधे यार प्रैक्टिस उतने अके अनुपम बंदी पेर मुकद कर अब कपन कथा की अंडी पाकस अनुपम मगे ऐतकरा काट वे तेरना वेडिंग कल अनुपम अना की तमेंट अम्म दर बैक मे लगे किसी दया किस्तीर नयानी मुखद नैते मगे आदर स्थिर एक काट विनस्कर बे केंद्रे बेलू हम कीलतीनो अब तेना संसार पतागे ना दिने कील दिनेति मे आत्म वाट लवन आत्म का हित हदागनवे कोसल मे मुन वेला अदूद यलवल गण्य कि मैं कल की माव तरागस अंडने दादाने मैं गेटवल टाउना दिनगा मट अनुपमय्या नैतिनो मम्मी लोग मुहता को जीवत मैं अनुपमय्या दवस गमन गया कि अनुपमय्या ओ कोई अंडद ओ मैं पोड़ा केलीटा ना क्लब देखी पोड़ी बैठा करता ओ क्यों कोने अद कोई वत अंड नै कियला මං හිතුවේ අද අවසර අපි දෙන බීච් එකට ගිහින් අපි වෙන දවසක යමු. අනේ මං ඉක්මනට ලෑස්ති වෙලා එන්න. ඔයාගේ වැඩ ඉවර වෙලා අපි අවසර බීච් එකට යා. ආ. අනේ පොඩ්ඩක් ඉන්නකෝ. මං වැඩ වෙලා ගන්න නැහැ. විනාඩි 5යි. निराशा. මං ඔයාට කිව්වනේ මගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන. ඇයි ඔයාක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඇයි මගේ පැත්තෙන් බල්ලක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? වාට හිත හදා ගන්න ලේසි වෙන්න තමයි වයිමයි විතරක් තනි වෙන්න හදන්නේ. එතකොට ඔයාට පුළුවන් වෙයි මං ගැන හිතන්න. ඔයාගේ හිතේ මං ගැන තියෙන අදහස වෙනස් කරගන්න. निराशा. පුංචි කාලේ ඉඳලා හිතට වැදුන දෙයක් එකපාරටම පැයකින් දෙකකින් වෙනස් වෙන්න බෑ. ඔයා හිතන්නේ කඩදාසියක පැන්සලකින් ලියලා තියෙන දෙයක් මකනවා වගේ ඔයා මගේ සහෝදරියෙක් වගේ කියලා මං හිතන හැඟීම වෙනස් කරන්න පුළුවන් කියලාද? කොසල අනුපම අයියා ඔයාට මොනවද කිව්වේ? මට මොනවක්වත් කිව්වේ නෑ.
ඔයාට මොන හරි දෙයක් කියලා තියෙනවා. ඒකේ ඔයා මගෙන් අර වගේ දෙයක් ඇහුවේ. අනේ කෝසල මට කියන්න එයා මොනවද කිව්වේ කියලා. මේ මට පරක් වෙනවා. මං යනවා. කෝසල ඔයා මගෙන් ඇහුවේ අනුපම අයියා මට නැති වුණොත් මම මොනවද කරන්න කියලා? ඒ අනුපම අයියාට මොන හරි දෙයක් කියලා තියෙන ඉඳ නේද? පිස්සුද? මං නිකන් බයිට් එකට ඇහුවේ. නෑ 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 මං ඒක කීයටවත් විශ්වාස කරන්නේ නෑ. මෙතන තව මොකක් හරි දෙයක් තියෙනවා. සර් පොඩි ලෝන් එකක් පාස් කරගන්න පුළුවන්ද සර්? වැටි ගන්න නෙමෙයි සර් රුපියල් 300ක්. මම ආපහු සර්ට දෙනවා. අවදද මගෙන් ගත්ත සල්ලි ආපහු දීලා තියෙන්නේ? දීලා නැහැ. දීලා නැද්ද? ඔව්නේ සර්. සර් මේ සැරේ නම් මම රුපියල් 300 අනිවාර්යෙන්ම දෙනවා සර්. පෙන්ෂන් ගන්නකම් මගේ ඇති සල්ලි නැහැ. ගින් ෂෙරින් ඕනගෙන් ඉල්ල ගන්නවා. අම්මයි අර වැඳ බොනේ ඉන්නවද? මොකද මාදවි මේ හදිසියෙ? හදිසියක් නැන්නේ. අම්මලා අර අලුත් බෑනර් කම්පැනි එක ගෙඩි පිට මෙලියල දෙන්න නේ යන්නේ. මං ආවේ අලුත් බෑනගේ මුණ ටිකක් බලලා සමාදෙට කියලා යන්න. මං ඉන්නකල් ඔය කසාද සිද්ධ වෙන්නේ නැහැ කියලා. ජානකට බිස්නස් පවරන්න තීරණය කරලා මම බිස්සු කතාවක් දෙන්න. සමාදෙට දුන්නා කියන්නේ ඉතින් එයාට දුන්නා වගේ තමයි. සමාදෙට MD පෝස්ට් එක දෙන්න තීරණය කරේ අදයි නෙමේ. ඈ? අනික ජානක මේ ආවා ගියාට අපි තාම ඒ කටයුත්ත ගැන තීරණය කරලා නැහැ. ඇඳ බොන මොනවා කියනවද මම දන්නේ නැහැ. නමුත් මං සමාදිට කියලා තියෙන්නේ ආශ්‍රය කරලා බලලා එයාටම තීරණයක් ගන්න කියලා. මට දුක තාත්තවත් මට වෙච්ච අසාධාරණය ගැන වචනයක්වත් කතා නොකරපු එකට. මං ආයේ තම්මලාගෙන් මගේ කොටස ඉල්ලලා හිඟා කන්නේ නැහැ. හැබැයි මම සමාදිට ওই කම්පැනි එක යහතින් කරගෙන යන්න ඉඩ තියන්නෙත් නැහැ. මං ඔය වෙනුවෙන් කරන්න ඕන දේ කරලා ඉතිනවා දෙවි. සමාදිට කම්පැනි බාර දුන්නෙන් පස්සේ එයා ඔයයි කොටස ඔයාට දෙයි. එහෙම කරනවා කියලා එයා මට පොරොන්දු වුණා. හැබැයි මේ ගැන කවුරුවත් දන්නේ නැහැ. එහෙනම් කට ඉස්සර කරගෙන සමාදිට ප්‍රශ්න ඇති කරන්න එපා. එයාට කම්පැනිය ලැබෙනකන් ඔයා ඉන්න. ළඟදි මේක සිද්ධ වෙයි. අපි යන්නද? ඔය තියෙන්නේ මේ ටික හොඳ ගානකට වැඳ බොන වලට දෙන්න පුළුවන් කතාවක් දාලා බලන්න ඕනේ අනුපම අපි දෙන්න තනියම හම්බෙන්නේ පළවෙනි දවස අද ඉතින් අපි මේ දවස් අත හම්බලා තියෙනවා ඕ ඒ මුතු විදියටනේ මං සමාධි විදියට ආත් එක තනි වෙන පළවෙනි දවස අද අම්මලාගේ කල්පනාව ලබන මාස වෙනකොට මට කම්පැනි එක බාර දෙන්න මං කිව්වා මට කම්පැනි එක බාර ගන්න බෑ කියලා ඇයි එහෙම කිව්වේ මං එහෙම කිව්වේ අපි දෙන්න ගැන හිතලා අපි දෙන්නගේ ෆෑකට අම්මලාට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ මං ඒගොල්ලෝගේ යටතේ හිටියොත් නේ අනික මං කම්පැනි එක බාර ගත්තා මං හිර වෙනවා ඔයාට ඒ වගේම නිදාසනක ඇච්චර ලේසි නෑ සමාදී මං අපි දෙන්නගේ අනාගතේ ප්ලෑන් කරලායි තියෙන්නේ මං ජොබ් එකක් හොයාගන්නවා අනික මගේ ඩිග්‍රී එක හැටියට මට හොඳ සැලරි එකකට ජොබ් එකක් හොයාගන්න පුළුවන් එතකොට මං අම්මලාගෙන් නිදහස් ඔයා ජොබ් එකක් හොයාගත්තයි කියලා එහෙම අම්මලාගේ නිදහස වෙන්නේ නෑ සමාදී අනික ශිරින් මැඩම් ඔයාගෙන ගොඩක් බලාපොරොත්තු වෙන ඉන්නේ අම්මගේ හිත රිද්දන්න වෙන එක ගැන නම් මටත් ටිකක් දුකයි ඒත් ඔයා වෙනුවෙන් මට ඒක උනත් කරන්න පුළුවන් මම නම් කියන්නේ ඔයාව කම්පැනි එක බාර ගන්න කියලා මොකද ඔයා බෑයි කිව්වම අම්මලා ඔයාගෙන සැක හිතලා ඔයාගෙන හොයයි ඒත් ඒගොල්ලෝ අපි ගැන දැනගත්ත කාලෙකට එතකොට ආමා අම්ත කරන්න අනුපම ඔයා මොනවද මේ කියන්නේ මම විහිළුවක් කරේ එතකොට කරන්න ඕනේ දේ අපි එදාට බලමු වාට කම්පැනි එක බාර දීලා මාත් එක්ක යන්න පුළුවන් නේ අනික එහෙම කරන්න පුළුවන් කියලා වාට විශ්වාසකුත් තියෙනවා
ඔව් මට එහෙම කරන්න පුළුවන් එහෙනම් ඔයා අද ගිහිල්ලා කියන්න ඔයා කම්පැනි එක බාර ගන්න කැමතියි කියලා හරි මිතා පානනම් ඉංග්ලන්ඩ් ටුවර් එකට මාර ටීම් එකක් සිලෙක්ට් කරලා තියෙනවා හොඳ මැචස් ටිකක් බලන්න පුළුවන් වෙයි අංකල් අංකල්වත් මට කියන්න මගේ අතින් සිද්ධ වෙච්ච වැරද්ද මොකද්ද කියලා වැරද්ද කාටද ඇයි මේ හැමදේම වෙනස් වෙගෙන යන්නේ ඇයි හැමෝම අමුතු අමුතු දේවල් කියන්නේ නිරාශ මේ මොනව ගැනද කියන්නේ අනුපමයි මං ගැන කෝසලට මොනව හරි දෙයක් කියලා තියෙනවා ඒ දෙන කතා කරන දේවල් වලින් මට එක තේරෙනවා ඒත් කවුරුත් හරියට කිසිම දෙයක් කියන්නේ නැහැ මොනම දෙයක් ගැනවත් ඕනට වැඩිය හිතන් දෙපා නිරාශා එනේන විදියට ගහවුල් වස කියලා කිවලුනේ ඒ වගේ එනේන විදියට මූණ දෙන එකයි තියෙන්නේ අනුපමගේ අම්මා නැති වෙච්ච වෙලාවේ මට මගේ මුළු ජීවිතේම නැති වුණයි කියලා මට හිතුණා ළමයි දෙන්නත් එක ගංගක මුදක පනින්න වෙයි කියලා හිතුවා මම අනුපමගේ අම්මා නැති ජීවිතයක් ගැන මට හිතා ගන්නවත් බැරි වුණා ඒත් මං එදා ඉඳලා අද වෙනකන් ජීවත් වුණේ නැද්ද මගෙන් වෙන්න ඕන යුතුයකම් මං ඉෂ්ට කෙරුවේ නැද්ද දැන් අංකලෝ තම තමුතු දේවල් කියනවා මෙතන මට කියන්නේ නැතුව වහින්නරෝ භාෂාවෙන් කියන මොකක් හරි දෙයක් තියෙනවා නෑ 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 මං කිව්වේ ලෝක ස්වභාවය ගැන වෙන කිසි දෙයක් ගැන නෙවෙයි හරි මං ඒක අනුපමයිගෙන් අහගන්නම්කෝ එයා මොකද්ද මේ කියන්න හදන්නේ කියලා ලෝණ තේක ගෙනවා ඔතන තියෙනවා ලෝණා වොයිස් කට් එකක් තියෙනවා කරදර නොකර යනවා ලෝණා මේක පොඩ්ඩක් අහලා බලන්නකෝ මං ඔබට සැරයක් කිව්වා ලෝණා ඇහුවොත් නම් ඔහොම කියන්නේ මම මාර ගේමක් දීලා නෝනා මේක රෙකෝඩ් කරගත්තේ උඹේ ඔය සෙප්පට විජ්ජාව අරගෙන මෙතනින් ඵලයන් මට වැඩ තියෙනවා ලෝණා මේක හරි ඉම්පෝටන්ට් උඹ හදන්නේ මාව ගුණාට අඳලා කීයක් හරි කඩා ගන්න නේද මං ඒක හොඳටම දන්නවා සල්ලි එපා නෝනා අහලා බලලා වටනවා නම් අතට කීයක් හරි දෙන්න මේ කරන්නද ලකි උඹ හදන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්නද මට උඹෙන් දැනගන්න කිසිම දෙයක් නැහැ දැන් මට තියෙන්නේ සමාධිව ජානකටයි බිස්නස් එකටයි කැමැතික රෝගන් එක විතරයි උඹේ ඔය බඩ කඩਿੱතු අරගෙන දැන් ගියේ නැත්තම් මම ඕක අරගෙන පොලිය ගන්නවා දැන් ඵලයන් බැන්ද බොනන්ටි යස් මං එම්ඩි පෝස්ට් එක බාර ගන්නවා marvelous my goodness I can't believe this මං දන්නවා සමානේ ඔය ෆැමිලිය එකේ ඩිග්නිටි එක ආරක්ෂා කරනවා කියලා that is the truth oh my goodness my heartiest congratulations thank you ඔය මගේ ශරීරයේ විතරක් නෙවෙයි රූපරත්න මුදලාලිගේත් බලාපොරොත්තු ඉෂ්ට කරා මං දන්නවා සමාධි ඔය මගේ ෂෙඩියුල්ස් අකුරටම පිළිපදිනවා කියලා මං හෙටම කෝල් කරලා බෝඩ් මීටින් එකකට ඔයාට ඒ පෝස්ට් එක පාරක් සමාධි රොයල් ෆුඩ් කම්පැනි එකේ මැනේජින් ඩිරෙක්ටර් නාට පස්සේ යාමට කරදරයක් වෙන එකක් නෑ බං. උඹ මැරෙන්න හැදුවේ ඔය කෙල්ලින් ඉඳන් නේ. උඹ ඇත්තටම සමාධි කැමති නැද්ද? මං සමාධියට කැමතියි බං. සමාධි ගැන මගේ හිතේ තියෙන්නේ නිරාශ ගැන මගේ හිතේ තිබ්බ වගේ හැඟීමක් නෙවෙයි. ඒත් බං මං ඒකට ලව් කරුවොත් මට වෙන අන්තිමට අමාරු වැටෙන්න. කොහොමද බං මං ඒ වගේ කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්නේ? එහෙනම් ඔබ නිරාශ කරන්න එපා. තව තවත් දෙයක් තුනක් කරනකොට සමාධියෙන් මු නිකම්ම අමතක වෙයි. එතකොට ඔබට පුළුවන්නේ ලේසියෙන් නිරාශයට ලඟ වෙන්න. සමාධිය ගැන තියෙන හැඟීම් මට නිරාශ කරන තියෙනවා නම් මං ආයි දෙපාරක් හිතන්නේ නැහැ. මං එනම් මෙලහකටත් නිරාශාවක් අසාද බැඳගෙන. අනුපම ඔබ දන්නද ඔබට මොකද්ද වෙන්න යන්නේ කියලා? අල්ලපු අත්තත් නැහැ පයි කපුවත්. ඒකට කමක් නැහැ.
මට ක්‍රිකට් නැති වෙන්නේ නැහනේ. ඔබට ඉතින් එහෙම හිතා ගන්න පුළුවන් නම් මට ප්‍රශ්නයක් නැහැ. ඔබ බලපංකෝ මං ඊළඟ මැච් එක සෙල්ලම් කරන හැටි. ආයි මගේ ජීවිතයේ තියෙනකන් මගේ ක්‍රිකට් ගමන නවත්තන්න කිසිම කෙල්ලෙකුට මං ඉඩ දෙන්නේ නැහැ. ඔබට මැච් එක දුන්නා තරීට සෙල්ලම් කෙරුවොත් ඔබට ඔය ක්ලබ් එක ඉරලා ඉන්න ඕනේ නැහනේ. ඔබට ලේසියෙන් ඉස්සරහට පැන ගන්න පුළුවන්. ඉරාශක ප්‍රශ්න විසඳ ගන්නත් ඕනේ. ඔක්කොම ඉස්සලා මම මේකෙන් යැපෙනක නවත්තන්න ඕනේ බං. මේකෙන් මං වෙනුවෙන් සල්ලි වේදන් කරනක මට මා හිසරදයක්. ඡේ, අර ජොබ් එක හරියෙත් නැහනේ. මේ බලපං මට හරින ජොබ් එකක් තියෙනවද කියලා. මං හොයලා බලන්න අපිට හරින ජොබ් එකක් තියෙනවා කියලා. ජොබ් එකක් තියෙනවා නම් මට මගේ වේදන් ගැන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ බං මං ඉරාශක නිදහස්නේ. स्पेशल मीटिंग कॉल करे विशेष दया दू समाधि ओगल दी इधर आयिल फुड कंपनी के बारगानी मगे दू समाधि के अभी तीरने लबन मस फल समाधि कंपनी के बार दी शी विल बी युअर मैनेजिंग डायरेक्टर फ्रॉम नेक्स्ट मंथ मैडम मैं हदीसी में मेरे वाके तीरने गति ऐ ये मैं हुई प्रदीप हितना दे समाधि रे वाके हिम दरान बैरी बे केला ना ना मैडम हिम दे करने बे मैं हदीसी तीरने खाना मैडम मम्मी मैं हुई समाधि अभी तीरने इंग्लैंड यूनिवर्सिटी का केम फूड इंडस्ट्री के पीली बंदो होंदा उपाध्याय कारी ना यार मैं थाना तुरंत हिले में सुधुकान तीरन अनिका आंटी कहने को तनुतरा बार दिन नोने වැඩ කරන්න පුළුවන් කාලේ හරියට හරි මනජ් යෝ කරෙක්ට් සමාදි මැනේජින් ඩිරෙක්ටර් උනායි කියලා මේ කම්පැනි එකේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ මගේ ෂෙඩියුල්ස් ඉස්සර වගේම අකුරටම ක්‍රියාත්මක වෙනවා nobody is going to spoil my schedules සමාදි වඩක් මොනවද කියන්න ඇතිනේ ඔගල අහලා තියෙන ඩයිනසෝස්ලා ගැන මීට කාලයකට ඉස්සෙල්ලා මෙමුණු ලෝකෙම බලපතරවාගෙන ඉඳලා තියෙන ඩයිනසෝස්ලා. ඇයි ඒගොල්ලෝ විනාශ වෙලා ගියේ? What is she talking about? ඩයිනසෝස්ලාට බැරි වුණා මේ වෙනස් වෙන පරිසරයට අනුව හැඩගැහෙන්න. අපිත් වෙනස් නොවුනොත් අපේ රණමත් ඒකම තමයි. අපි වැඩ කරමු. වෙනස් වෙන්න ඕන තැන්වලදී අපි වෙනස් වෙමු. Thank you. रॉयल फुड कंपनी के परिपालन निलधारी हटियट अभी मे पत्मगेन उपरीम सतुट पत्ते अभी अलुत अध्यक्ष तुम्हें अभी उपरीमें सहयोग मेहदी अभी दीवरा पूर्ण देना विश्व